Mahanuwara Mahanagara Sabhavata ayat DSA Nanayaka Anusmarana Pustakala Sammantrana Salava Meet Avurudu 17 kata pamana pera 2007 varshayedi gini ganimakata lakuna e gini gatta pustakalaya saha sammantrana salava navata varak sthapita karanda evakata hitapu nagarika mantrivaru evagema ita passe pattunu nagarika mantri mandalaya noyekut aakarayen vesa mahansiyala katayutu kara e sambandhayen avashya karana mudal million 600 ekak pamana mudalak Estimen tu katakanlah tiapuna, mudahlah laba dina lese. Ewak kata apa apa di Rajapaksa andu otak, itu pasai yaha palana andu unut mudah laba dina lese no ekpara api menteri mandali akadia ta negar sabawa ilung kara. Me gudana gila raksana kerla tiapuna itu nila daringe waradat a enisa me sadha mudah hoya gani muta bohoma apa asuna. Sambanden Api Mahanuwara Mahanagara Sabhave hitapu Mantri Mandalaya kisima pakshabhedayakata torawa labena mudal mahajanathawagen labena varipanam mudal vyaparikayagen labena badu kadabadu mudal kadakuli mudal siyallakma nisi lesa kalamanakaranaya karala mahajana avashyathawayan ishta karana gaman me sandaha ithamath vesamanti vela kalamanakaranaya karala mudal hoyagena me katayutta arambha kara මේ සඳහා කෝටි 70ක පමණ මුදලක් වැය කරා ඒ සෑම සතයක්ම මහනුවර මහනගර සභාවේ අරමුදල් යොදවලා තමයි මේ කටයුත්ත අපිට මේ තරම් අද වෙනකොට මේ කටයුත්ත නිම වෙලා තියෙනවා සාර්ථකව මේ මහජන මුදලින් සහ මේ ව්‍යාපාරිකයන්ගේ මුදලින් ලබාගත් කෝටි 70ක් මුදලක් යොදවලා අද මේ ගොඩනැගිල්ල සකස් කරලා තියෙනවා මේ වෙනකොට ලංකාවේ පළාත් පාලන ආයතන සියල්ලම අකර්මණ්‍ය කරලා තියෙනවා අවුරුද්දකට ආසන්න කාලයක් දැන් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ පළාත් පාලන ආයතනයේ ක්‍රියාත්මක නොවීම නිසා දැන් මේ සියලුම පළාත් පාලන ආයතනවල කටයුතු නිලධාරීන් පාලනයකට යටත් වෙලා මහජන මහජනතාවට නියෝජිතයන් නැති ආයතන තුලින් කරගන්න තියෙන මේ වැඩපිළිවෙළවල් සේරම අඩාල වෙලා තියෙනවා. විශේෂයෙන් ගත්තාම මහනුවර මහනගර සභාව මේ මාධ්‍ය තුලින් නිරන්තරයෙන් ප්‍රචාරය වෙනවා නගර සභාව තුල මේ නිලධාරින් මහජන මුදල් විනාශ කරලා පගාකාරයන් බවට පත් වෙලා තියෙනවා පොඩි එකාගේ සිට ඉහළම නිලධාරිය දක්වා දැන් මේ 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 පහුගිය කාලය තුල ඔබතුමන්ලා දන්නවා වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන කඩකුලි මංකොල්ල කාලා ඒ කඩකුලි මේ නගර සභාවේ තැන්පත් කරන්නේ නැතුව නිලධාරීන් කටයුතු කිරීම නිසා විශාල මුදලක් නගර සභාවට අහිමි වෙලා තියෙනවා. ඒ වගේම වරිපණම් මුදල් මහජනතාව ගෙවන වරිපණම් මුදල් කුට්ටිය පිටින් අරගෙන ගිහිල්ලා තමුන්ගේ දරුවන්ගේ විවාහ කටයුතු සඳහා යොදවගත්ත නිලධාරීන් මහනගර සභාව තුල ඉන්නවා. මොන කටයුත්ත කරන්න ගියත් අධිකරණ කටයුතු අඩාල වෙලා තියෙනවා. මිනිසුන්ගේ සැලසුම් ඉදිරිපත් කරන වැඩ කටයුතු දවසින් දවස අඩාල වෙලා සැලසුමක් ඉදිරිපත් කරපුවාම ඒක අනුමත කරගන්න විශාල මුදලක් නගර සභාවට දෙන්න සිද්ධ වෙලා තියෙනවා මෙවැනි ආකාරයේ මේ සියලු කටයුතු අඩාල වෙලා තියෙද්දී පළාත් පාලන ආයතන මේ මැතිවරණ පවත්වන්න නැතුව මේ පළාත් පාලන ආයතන තුල මහජන නියෝජිතයක් ස්ථාපිත කරන්න නැතුව මේ එක නායකයෙක්ගේ රටේ ඉන්න ජනාධිපතිවරයාගේ වාසියට මැතිවරණ මේ මැතිවරණ තියන්න නැතුව ඒ මැතිවරණ කල් දැමීම තුලින් අද විශාල මේ මහජන සේවයක් අඩාල වෙලා තියෙනවා ලංකාව පුරාම එසේ සිද්ධ වෙද්දී මහනුවර නගරයේ විශේෂයෙන් විශාල කඩාවැටීමකට ලක් වෙලා මහජන සේවාව අඩාල වෙලා තියෙනවා ඉතින් එවැනි අඩාල කිරීමකට ලක් කරපු එවැනි මැතිවරණ නොතියා මේ රට විනාශ කරපු මේ මේ මැතිවරණ නොතියා පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මකභාවය නැත්තටම නැති කරපු නායකයා අද ඇවිල්ලා පළාත් පාලන ආයතන වලින් මහනුවර මහනගර සභාවේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මැදිහත් වීමෙන් මන්ත්‍රීවරුන්ගේ කැපවීමෙන් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලුම මන්ත්‍රීවරු කැපවීමෙන් නැවත සකස් කරගත්ත කෝටි 70ක් වියදම් කරලා නැවත සකස් කරගත්ත ඒ අපේ මහජන
පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාව රටේ ජනාධිපතිවරයා කිසිම ලැජ්ජාවක් නැතුව පැකිලීමක් නැතුව ඇවිල්ලා අද මේ විවෘත කරන්න පැමිණීම පිළිබඳව අපි සියලුම මන්ත්‍රීවරු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු අපි 1000 හිටපු මන්ත්‍රීවරු 1000 දෙනෙක් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 3 දෙනෙක් අර හෙලිකොප්ටර් පක්ෂයෙන් ඉදිරිපත් වෙලා තියෙන මන්ත්‍රීවරු 3 දෙනෙක් ඇතුළු මන්ත්‍රීවරු 30කට ආසන්න 42න් 30කට ආසන්න ප්‍රමාණයක් අද මේ උත්සවයට සහභාගී නොවෙන්න තීරණය කරලා තියෙනවා ඒ නිසා අද මේ උත්සව ශාලාව එදා සභා යෝජනාවකින් සම්මත වෙලා තිබුණේ ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය කියන එක අද වෙනකිට දැන් මේකේ නමක් මාරු කරලා තියෙනවා නාටකම් මඩුවක නමක් කරලියද මොකද්ද කියන නමක් දාලා තියෙනවා මහා ඩී.එස්. සේනානායක එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘවරයා නායකතුමා ජාතියේ පියාගේ නමින් පවත්වාගෙන ගිය පුස්තකාලය අද එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇවිල්ලා විවෘත කරනවා මෙනත් නාටකම් කාර්යයේ නමක් දාලා අද මේ මහජන පුස්තකාලය විවෘත කරනවා ඒක නිසා අපි බොහොම කනගාටුවට පස් වෙනවා එක්සත් ජාතික පක්ෂයට පත් වෙලා තියෙන ඉරණම පිළිබඳව අපි කනගාටු වෙනවා ඒ වගේම අද අපි මේ කටයුත්ත මේ විවෘත කිරීම බලාත්පාලන ආයතන සම්පූර්ණ නවත්තලා බලාත්පාලන මැතිවරණය නොතියා තමන්ගේ වාසියට කටයුතු කරන ජනාධිපතිවරයෙක් ඇවිල්ලා මේ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කරනවාට නගරයේ හිටපු මන්ත්‍රීවරුන් හැටියට දීර්ඝ කාලයක් ඉන්න මන්ත්‍රීවරුන් හැටියට අපි සියලු දෙනාගේ දැඩි විරෝධය පළ කරමින් අද අපි මේ උත්සවයට සහභාගී නොවන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා සේන දිසානායක මම මහනුවර මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක විසුරහරණ වේලාව වෙනකොට සභාර මොදලේ මිලියන 600ක් වෙන් කරගෙන තමයි ඔය අද විවෘත කරන ගොඩනැගිල්ල විවෘත කරන්නේ. ඔය ශ්‍රවණාගාරයේ පසුගිය කාලේ ඉන්ද්‍රට අහුවෙලා පිච්චිලා සුණු විසුණු වුණා. ගිනිගත්තා. පුස්තකාලේ ශ්‍රවණාගාරේ. ඊට පස්ව මධ්‍යම ආණ්ඩුව වලින් ඉල්ලුවා කිසිම වෙලාවක කිසිම කෙනෙක්ගෙන් සහයෝගයක් ලැබුණේ නැහැ. මහනුවර නගරවාසීන්ගේ විශාල මැසිවිලි පැමිණිලි දුක් අඳෝනා තියෙනවා ඒ අයගේ අවශ්‍යතාවයන් තියෙනවා ශ්‍රවණාගාරේ අපි ඉතාම වුමනාවෙන් මේ ශ්‍රවණාගාරේ හදන්න ඒකම දෙක තීරණයක් අරගෙන මහන්සිලා කරා මහනුවර මහනගර සභාව කියන්නේ අනිත් පළාත් පාලන ආයතනවල වගේ ඉතාම දේශපාලනය ඉතාම පටු දේශපාලන වාදභේද ඉතාම අඩු මහනුවර නගරයේ සමෘද්ධිය සංවර්ධනය සඳහා පමණක් විශාල කැපවීමකින් කටයුතු කරන පිරිසක් තමයි මහනුවර මහනගර සභාව මන්ත්‍රීවරු හැටියට අපි හිටියේ. දේශපාලන මතභේද විවාද නැතුවම නොවේ. ඒත් අපි ඒවා ඒ වෙලාව සභා කර්මයට පමණයි සීමා කරන්නේ. නගරය ගැන තමයි අපි තිබුණ ලොකුම දැනුම. දැන් අද අර ජේෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙක් වුණ අපේ විපුල රණසිංහ මන්තුමා කිව්වා මේ කරලේ කියලා නමක් දාලා ඩී.එස්. සේනානායක මහජන පුස්තකාල ශ්‍රවණාගාරය කියලා තමයි මේක නම් කෙරුවේ තිබුණේ ඒක වෙනස් කරන්න කාටවත් බෑ මේකට හේතු උනේ මේ සියලුම පරිපාලනයේ කඩාවැටලා මහනුවර මහනගර සභාව විශාල විනාශකාරී තත්ත්වයකට වැටලා තියෙනවා අත්‍ය අවශ්‍ය නැහැ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙන ආකාරයේ මහනුවර මහනගර සභාවම පේනවා